තමාගෙම ගේ දොර පුච්චනකොට රට බාර ගන්න ඇඳුමක් නැති අවස්ථාවක හිතේ ශක්තිය තිබ්බ නිසා රනිල් වික්‍රමසිංහ අභියෝගේ බාරගෙන හඳෙන් හල්සේරු කියනවා වගේ කතා කරනවා. නමුත් මේ බැරෑරුම් ආර්ථික තත්ත්වවලට උත්තර දීලා තියෙන්නේ එක්කෙනයි. තව දවස් 27කින් නැතහොත් පැය 650කින් මේ රටේ තීර්ණාත්මක ඡන්දයක් පවත්වනවා. ඒ රටෙන් මේ රට ඉදිරියට යනවද නැත්නම් නැවත අර අමිහිරි පෝලිං යුගයට බාර දෙනවද කියන ඒ වරම තියෙන්නේ ජනතාව තුල කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි. අපි මාස 25කට ඉස්සල්ලා මේ රටේ තිබ්බ තත්ත්වය තමයි පෝලිං යුගයක් රට බංකොලොත් වෙලා තිබ්බ යුගයක්. ඒක ලේසියෙන් අමතක නොවෙනවා. එදා ස්විච් එකක් දැම්මම ලයිට් නැහැ. පාරට බැස්සාම තෙල් පොලින් තෙල් නිසා තෙල් නැති නිසා බස් ටික කාර් ටික තිබ්බේ නැහැ. කිරිපිටි නැහැ. බෙහෙත් ටික නැහැ. පොහොර නැහැ. ගෑස්සුත් නැති අවස්ථාව තමයි නේද කතා කරේ. ඒ නිසා මේ රට එවැනි අභියෝගයක් තියෙන අවස්ථාවේදී කිසිම බයක් නැතුව තමාගෙම ගේ දොර පුච්චනකොට රට බාර ගන්න ඇඳුමක් නැති අවස්ථාවක හිතේ ශක්තිය තිබ්බ නිසා රනිල් වික්‍රමසිංහ අභියෝගේ බාරගෙන අනෙත් කයියෝ නායකයෝ පැහැරහැර යන අවස්ථාවේදී මේ රටේ අභියෝගේ බාරගත්තේ කවුරුත් නෙමෙයි රනිල් වික්‍රමසිංහ කියන එක මෙයාසෙ මතක් කරන්න කැමතියි. ඒ වගේම ඒ අභියෝගයට සහය දුන්න පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට සහය පක්ෂවලට අපේ ස්තුතිය පුද කරන්න කැමතියි. මොකෝ එක පුද්ගලෙක් ඒ තනි අලිය තමයි ඒ සියලුම පක්ෂත් සමග එකතු වෙලා මේ අවස්ථාව ඇති කරේ. අද සියලුම පක්ෂ එකට අත්වැල් බැඳගෙන මේ වැදගත් අවස්ථාවේදී දේශපාලන පක්ෂ පැත්තකට තියලා තමා ස්වාධීනව ඉදිරිපත් කළ තියෙන්නේ ඒ රටේ තියෙන බැරෑරුම් තත්ත්වය නිසායි. ඒ නිසා මේ අවස්ථාවේදී අප ඉදිරියට ගෙනියන වැඩපිළිවෙල කොහොමද කියන එක ඉදිරිපත් කරන එකක් තමයි තියෙන්නේ. ඒ අවස්ථාවේදී රටේ ජනාධිපතිවරු අපේක්ෂක 39 දෙනෙක් ඉදිරිපත් කළා තියෙනවා. නමුත් රටේ තියෙන මේ බැරෑරුම් ප්‍රශ්නවලට උත්තර සපයලා තියෙන කවුද? හැම එකම නිකන් දෙනවා. හඳෙන් හල්සේරු කියනවා වගේ කතා කරනවා. නමුත් මේ බැරෑරුම් ආර්ථික තත්ත්වවලට උත්තර දීලා තියෙන්නේ එක්කෙනයි. ඒ පරිණතභාවය තියෙන නිසා ඉදිරිපත් කළා තියෙන රනිල් වික්‍රමසිංහ විතරයි කියන එක මේ අවස්ථාවේදී අපි මතක් කරන්න කැමතියි. අපට 2028 වෙනකොට මේ රටේ ණය ගෙවන්න තිබෙනවා. මේකට මාර්ගයක් පෙන්ලා තියෙනවද කොහොමද අපි මේ ණය ගෙවන්න තියෙන්නේ කියන එක. හැමදේම නිකන් දෙනවා කියලා උත්තර දීලා අපි සුරංගන ලෝකවලට ගෙනියන එක නෙමෙයි තියෙන්නේ. මේ රටේ ණය ගෙවන්න අප මේ රටේ අපනයන කරන මාර්ගය වැඩි කරන්න ඕනේ. ඒක විදිහින් තමයි මේ රට නැවත යථා තත්ත්වයට පත් වෙන්නේ. ඉතින් 2028 වෙනකන් කල් තිබ්බට අපි පෙන්වන්න අවශ්‍යයි කොහොමද මේ රටේ ආර්ථිකය සවිශක්තිමත් කරන්නේ. අප රටේ ආර්ථිකය නවීකරණය කරන්න අවශ්‍යයි. මේක තුලින් තමයි රටකට සෙතක් ලබා ගන්න පුළුවන් වන්නේ. අද ජන ජීවිතේ ලේසි නෑ. අපි සියලු දෙනාම දන්නවා. නමුත් ජන ජීවිතේ ලේසි නැතුණට අද හුස්ම ගන්න පුළුවන් අවස්ථාවක් ලබා දීලා තියෙනවා කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි. රටේ තියෙන කෘෂිකර්මය නවීකරණය කළ යුතුයි. අපි එදා ඉන්න අවුරුදු 76ක් නිදහස ලබා ගත්තට සැබෑ ආර්ථික නිදහසක් ලබලා නැහැ. අන්න ඒ නිසා අපි මේ කෘෂිකර්මය නවීකරණය කරන්න අවශ්‍යයි. ඩිජිටලයිස් කරන්න අවශ්‍යයි. මෙහෙම තමයි රටක් ඉදිරියට ගෙනියන්න පුළුවන් වන්නේ. අද අපේ සංචිතය US ඩොලර් මිලියන් 5800කට වැඩි වෙලා තිබෙනවා. නමුත් මතකයි 2022 මැයි මාසේ වෙනකොට ඩොලර් 5ක් 10ක් තිබ්බේ නැහැ. නැව් ටිකට ගෙවන්නේ තෙල් ටික ගෙනාවම. නැව් 22ක් මේ රටට ඇවිල්ලා ගියා සල්ලි නැති නිසා. ඒ වගේ අමිහිරි ඉතිහාසය නොයේද තිබ්බේ අපට. ඒ අවස්ථාවේදී කොහෙද අපේ ජනාධිපති අපේක්ෂක 38 දෙනා හිටියේ? ඒ ඇයට අදහස් තිබ්බේ නැහැ. නිකන් ඒ අවස්ථාවේ පැහැරාරංගේ අභියෝගය බාර ගන්න නැතුව අද නොයෙක් තර්ක විතර්ක ඉදිරිපත් කරනවා. එහෙම නෙමෙයි අපිට මේ ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද කියන එකට උත්තර සපයන්න තියෙන එකම උත්තරේ තමයි රනිල් වික්‍රමසිංහ කියන එක මේ අවස්ථාවේ ඔප්පු කරලා ඉවරයි. අමිහිරි වුණත් ඇත්ත කියලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලට ගිහිල්ලා දන්නවා බදු වැඩි කරන එක අමිහිරි අවස්ථාවක්. නමුත් ඒ වැඩි කරපු නිසා අපේ බංකොලොත් භාවය දැන් එළියට ඇවිල්ලා ලෝකයම පිළි අරන් තියෙනවා. අපේ ණය ගෙවන්න පුළුවන් රටක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. අද යම් ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වල කට්ටිය කියනවා
අපි වැට් එක අඩු කරනවා අරක කරනවා මේක කරනවා කියලා මතක තියාගන්න එක ප්‍රතිශතයක් අඩු කරනවා කියන්නේ මිලියන් 5800ක් අඩු කරන එකයි 7400ක් අඩු කරන එකයි මේ මිලියන් 7400ක් අඩු කරාම මේක 100ට 5කින් වැඩි කරාම කොයි දෙයියනේ කොහමද මේ රටේ ඉදිරියට ගෙනියන්න පුළුවන්න්නේ 2021ක වුණා 100ට 5කින් අඩු වුණා මාස 6කින් බංකොලොත් වුණා මේ වගේ දෙයක්ද ගෙනියන්න හදන්නේ මෙන්න මේ නිසා තමයි අපට පරිණතභාවයක් තියෙන්න ඕනේ ඉදිරි දැක්මක් තියෙන්න ඕනේ ලංකා ලෝකෙට එක්සත් කරන්න ඕනේ දෙයියන්ගේ උදව්වෙන් සහ මේ රටේ ආර්ථික සවිශක්තිමත් කිරීමෙන් විතරයි මේ රට හදන්න පුළුවන් වන්නේ කියන එක අද ඔප්පු කළා ඉවරයි ඒ නිසා මිත්‍රවරුනි අපි ඉදිරියට ගමන් කරමු අපට අවශ්‍ය වන්නේ මේ රටේ ඉදිරියට ගමන් කරන්න පුළුවන් වැඩපිළිවෙළක් එක්සත් ජාතික පක්ෂය කියන්නේ පවුල් පක්ෂයක් නෙමෙයි අපේ මුළු පක්ෂයම එක පවුලක් අපි වැරදි වෙන්න පුළුවන් අපට යම් විදියකින් කලකිරෙන්න තරකිරලා තියෙන්න පුළුවන් ඈත් වෙලා තියෙන්න පුළුවන් හැර ගියා වෙන්න පුළුවන් නොමග ගියා වෙන්න පුළුවන් අපේ පක්ෂයෙන් වැරදි වෙලා තියෙන්න පුළුවන් නමුත් එකට වැඩ කරන්න තියෙන වෙලාව දැවිලා තියෙන්නේ අපි සියලු දෙනාම ඒක රාශි වෙලා එක්සත් ජාතික පක්ෂයක පවුලක් වශයෙන් අනිත් පක්ෂත් එක්ක සියලු දෙනාම අත්වල බැඳගෙන අපේ සෙප්තැම්බර් මාසේ 21 වෙනිදා මේ පණිවිඩ ගෙයින් ගෙත ගිහිල්ලා හදවතින් හදවත කතා කරලා අපේ මේ තියෙන ගෑස් සිලින්ඩර් ඉදිරියේ ඡන්දේ දීලා රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපති කරන්න ඕනේ කියන එක අපි මතක් කරන්න ඕනේ. ඒ නිසා අපි ඒක රාශි වෙමු. අපි එකමුතු වෙමු. අපි එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂ 22ක නිහඬ වුණ ඡන්ද නැවත සෙප්තැම්බර් මාසේ 21 වෙනිදා ගෑස් සිලින්ඩර් ඉදිරියේ කතරේ ගහලා රට ජයග්‍රහණය කරමු. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න Newsfirst ජනතාව සමග